කොහොමද සුබුන් ජීවිතේ මේ දසන ජීවිතේ හොඳින් යනවා පොඩි බබෙක් ඉන්නවා දැන් ඒක නිසා යාත් එක තමයි වැඩිපුරම කාලෙ ගෙවෙන්නේ ගෙදර සංගීත ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරගෙන යනවා බෑන්ඩ් එකත් එක්ක කරන වැඩ සහ අනිත් පටිගත කිරීම වගේ දේවල් එක්ක සම්බන්ධ වෙලා සුපුරුදු විදිහට වැඩ කරගෙන ඉන්නවා අපි දැන් සුපුරු මෙහෙම පටන් ගමු දැන් يعني මම සුපුනු දන්න වුණාට දැන් මේ වැඩසටහන බලන කීප දෙනෙක්ත් සුපුනු දන්න වුණාට කීප දෙනෙක් නේ මම හිතන්නේ දැන් සුපුන් මේ ලංකාවේ බොහොම පිරිසක් දන්නවා ඉතින් නොදන්න පිරිසට සුපුන් ගැන පොඩ්ඩක් අපි හඳුන්වලා දෙමු දැන් අපි කලින් වීඩියෝ කෙනෙක් සුපුන් කවුද කියන එක දැනගත්තා නමුත් අපි සුපුන්ගේ නම සුපුන් කොහෙද පදිංචි වෙලා ඉන්නේ කියලා සහ කැමති නම් සුපුන්ගේ වයසත් එක්ක පොඩි විස්තරයක් අපි අපේ නරඹන්නන්ට ඉදිරිපත් කරමු සුපුන් කියන්නේ වෘත්තිමය සංගීත වේදිකාවක තමයි මම දකින්නේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ තවම රැඳලා ඉන්න පුළුවන් වෙලා තියෙනවා මොහොතක හැකියාවක් සහ ඉගෙන ගන්න දේවල් ප්‍රගුණ කරපු දේවල් එක්ක දැනට පදිංචි වෙලා ඉන්න කොටාවේ කොහේ තමයි තියෙන්නේ හරි දැන් සුපුන්ගේ පාසල් ජීවිතය ආරම්භ වෙන්නේ පමදන්න තරමින් ගිරවල ප්‍රදේශයෙන් පොඩක් ඒ ගැනත් අපි විස්තරයක් කියමු ඇත්තටම මම ඉපදුනේ අලව්ව අලව්ව තමයි මම ඉපදිච්ච ගම වික්‍රමශීලාව තමයි අධ්‍යාපනය ආධාරයෙන් ගිරවල වික්‍රමශීලාව ඔබත් එහෙදි මට හම් වෙන ඉතාව සමීප මිත්‍රෙක් පාසල් කාලේ ගිරවල වික්‍රමශීලාව තමයි සංගීත ජීවිතයට පිටිවහලක් වුණේ කිව්වොත් හරි මොකද ලොකු දෙවෙන්ද වෘක්ෂයක් යන තමයි අපි පෝෂණය වුනේ සුනිල් දානන්ද කොනාර කිය මහා වෘක්ෂයට තමයි අපි පෝෂණය වුනේ ඉතින් ඉතින් පටන්ගත් සංගීත ජීවිතය අද වෙනකන් වර්ධනය වෙලා තියෙනවා මිස අඩු වෙලා නැහැ සුනිල් දානන්ද කොනාර කියන්නේ ගිරවල වික්‍රමශීලා ජාතික පාසලේ හිටපු සංගීත ගුරුවරයා. ਉਹ දැන් ජීවිතෙන් අතුරු නැහැ. සුපුන් වගේම තමයි ලංකාවේ සංගීත ශාස්ත්‍රයට විශාල පිරිසක් රටට සංගීත ශාස්ත්‍රයට දායක කර ගුරුවරයෙක්. ඉතින් සුපුන් දැන් සාමාන්‍යයෙන් දැන් ගොඩක් කට්ටිය එක එක මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් තෝරා ගන්නකොට සුපුන් නැයි මේ ෆ්ලූට් එක සහ සැක්සෆෝන් එක කියන එක තෝරා ගන්න අදහස් කරේ. දැන් ඇත්තට මම සංගීතයට සම්බන්ධ වෙන්නේ මගේ පවුලේ ආභාෂයෙන් මගේ අම්මා සංගීත ගුරුවරියක් විදියට තමයි සේවය කරේ. ඇයත් මගේ විශ්වවිද්‍යාලයේම 85 කණ්ඩායමේ ඉගෙනගත්ත ශිෂ්‍යාවක් විදියට එක කෙනෙක්. ඉතින් පොඩි කාලේ ඉඳන් මම හිතුව ජානමය සම්බන්ධයෙන් නිසා මම සංගීතෙ පිටලා තියනවා කියලා. හැබැයි අම්මා පොඩි කාලේ මගේ දක්ෂතාවය අඳුරගත්තා කියලා මම හිතනවා. ඇය තමයි මට මේ පොඩි කාලේදී මේ ෆ්ලූට්ස් දෙකක් ගෙනල්ලා දුන්නේ මුලින්ම. ඉතින් ඒකෙන් පටන් ගත්තට පස්සේ ඇය මාව මේ විධිමත් අධ්‍යාපනයේට සංගීතයේ විධිමත් අධ්‍යාපනයේට යොමු කරන් ගුරුවරු ගාවට. ඒ ගුරුවරු මේ සිද්ධ වෙන්න මම පටනලාව සහ පටනලාව තමයි අතරම මේ මේන්ලි මම ඉගෙනගෙන ගියේ. ඉතින් පස්සේ සැක්සෆෝන් ගැනත් ඔබ කතා කරා. පටනලාව ඉගෙනගෙන යද්දී එක එක දැන් අපි ඉන්ස්පයර් වෙනවා කියලා කියන්නේ අන්න එහෙම තරක් තමයි මට ජීවිතේ යානි කියලා අපි සුප්‍රකට ලෝක ප්‍රසිද්ධ සංගීතඥයෙක් ඉන්නවා ඉතින් එයාගේ කොන්සර්ට් අපි බලනවා පොඩි කාලේ මේ බලනකොට ඒ කොන්සර්ට් එකේ තමයි දකින්නේ පෙඩ්‍රෝ එවස්තාචේ කියන මේ වෙනිසුවෙලන් ප්ලේයර් යා වින් ප්ලේයර් කෙනෙක් ඉතින් වින් ප්ලේයර් කෙනෙක් කියන්නේ කවුද කියන එක ගැන හොයන්න පටන් ගන්න එයාම දැක්කට පස්සේ තමයි ෆ්ලූට් කියන්නේ කෙනෙක් ෆ්ලූට් එකක් ගහන එක විතරක් නෙමෙයි ඒ සබ්ජෙක්ට් එක කියන එක තේරුම් ගන්න පටන් ගන්න. ඒක මහා විශාල ගැඹුරක් තියෙන ලොකු අදහස් මේවේ. ලොකු ප්‍රමාණයකට විවෘත වෙච්ච විෂයක් විදියට මම දකිනවා. සුෂිර වාද්‍ය භාණ්ඩ වාදනය කිරීම. දැන් හිතර සුපුන් අපි ගොඩක් වෙලාවට වැඩසටහන් වල දකින්නේ සුපුන් ෆ්ලූට් එක සහ සැක්සෆෝන් එක වාදනය කරනවා. දැන් ඊට අමතරව සුපුන්ගේ දක්ෂතාවය තියෙන සහ සුපුන් වාදනය කරන්න කැමති, එහෙම නැත්නම් සුපුන් වාදනය කරන සංගීත භාණ්ඩ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. ලෝකේ වෙන රටවල් වල වෙන සංස්කෘතීන් වලට අදාළ වාද්‍ය භාණ්ඩ මම වාදනය කරනවා. මට වාදනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා. සමහර වෙලාවට මම අල්ලලවත් තිබ්බේ නැති, ඒ කියන්නේ දැකලා තිබ්බ ඉන්ස්ට්‍රුමන්ට්ස් මට හම්බ වුණාට පස්සේ ඒක ඉතාලම කෙටි කාලයක් ඇතුළත මට මේ දාන කර ගැනීමේ හැකියාවක් මම මගේ තුලින් දකිනවා මම. ඉතින්
මම වාදනය කරනවා ඇත්තටම උත්තර ಭಾರತීය බටන්ලාව සැක්සෆෝනේ ඊට පස්සේ රෙකෝඩර් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක රෙකෝඩර් එකත් බටහිර සම්ප්‍රදායේන ඉන්ස්ට්‍රුමන්ට් එක ඊට අමතරව ඩුඩුක් කියන වාද්‍ය භාණ්ඩය ආමේනියානු සාහිත්‍ය ආමේනියානු සම්ප්‍රදායයි තාම තාම මිහිරි ශබ්දයක් තියෙන වාද්‍ය භාණ්ඩයක් ඒක මට බබෝ කවදාවත් මට ඒක හම් වෙලා තිබ්බේ නැහැ හැබැයි මම දැකලා තිබ්බා මට ඉතාම ආසාවක් තිබ්බ වාද්‍ය භාණ්ඩයක් මම එන්නම් මට මම ඔබට කියන්නම් මට ඒක ලැබුණ විදිය ඒක හම්බුනේ මට මම පරිගත කිරීමට සම්බන්ධ වුණා දිනේෂ් සුභසිංහ කියන සංගීත වේදිකාවේ ශබ්දාගාරයේ ට්‍රේනර් කෙනෙක් අපි පරිගත කිරීමට ගියේ ඒ වෙලේ මේ ඒ වෙලේ දිනේෂ් අයියාගේ ස්ටුඩියෝ එකේ තිබ්බ මේ ඉන්ස්ට්‍රුමන්ට් එක මම කවදාවත් ඒක දැකලා තිබෙත් නැහැ. ඉතින් ලොකු ආසාවක් ඇති වුණා මේක ඒ වෙලේ අල්ලලා බලන්න හම්බ වෙච්ච එකට. පොඩුඩුක් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක. මොකද ඒකේ ශබ්දයට මම ඉතාම ප්‍රේ කරනවා. ඉතින් පස්සේ අපි ගහලා බලනකොට මට ඒක වාදනය කිරීමේ හැකියාව ඒ වෙලේ නිකන් රෆ්ලි මට ඒක ප්ලේ කරන්න පුළුවන් වුණා. පස්සේ දිනේෂ් මට ඒක ප්‍රසන්ට් කළා. ඒ වගේ මට ඒක ඉන්ස්ට්‍රුමන්ට් එක ලැබුණා. සංගීත වේදිකා තමයි මට දුන්නේ පෑන්ෆ්ලූට් එකක් ඒක වාදනය කරන්න. ඉතින් ඒකත් මම ලොකුවට ප්‍රගුණ කරලා කාගෙන්වත් ඉගෙනගෙන තිබ්බේ නැහැ. මොකද ලංකාවේ අපිට මේ එහෙම ගුරුවරුකෝ හිටියේ නැහැ වෙන වෙන රටවල සුසිර වාද්‍ය භාණ්ඩ ගැන ඉගෙන ගන්න. ඒක මම විතර මගේ අර මට උපතින් මොනවාරි ලැබිලා තියෙන දේවල් ටිකක් තියෙනවා ඒකත් එක්ක මගේ සංගීත අධ්‍යාපනය සහ විචාරශීලීත්වයක් එක්ක කරගන්න පුළුවන් කිසි දේවල් කියලා. ඉතින් ඒ වගේ මේ විවිධ ලෝකෙ විවිධ සංගීත සම්ප්‍රදාන වලට සම්බන්ධ වීඩ් ඉන්ස්ට්‍රුමන්ට්ස් එහෙම නැත්නම් සුසිර වාද්‍ය භාණ්ඩ ගොඩක් මගේ ගාව තියෙනවා. ඉතින් ඒවා මම ප්‍රයෝජනට ගන්නවා වාදනය කරන්න. සැක්සෆෝනේට සම්බන්ධ වෙන්නේ පාසල් කාලේ මම සැක්සෆෝනේ ප්ලේ කරලා තියෙනවා බෑන්ඩ් එකේදී. මට මතකයි ඔබත් සැක්සෆෝනේත් ජීවත් වුණා කාලයක් අපි ඉඳන් පොඩි කාලේ. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මම යොමු වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මම ප්‍රධාන විෂය විදියට තෝරගන්නේ බටහිර සංගීතය.
ශාස්ත්‍රීය සංගීතය සැක්සෆෝන් වාදනය. අපි විශ්වවිද්‍යාල ගැනත් පොඩ්ඩක් සඳහන් කරමුනේ. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය තමයි ඉගෙන ගත්තේ. මගේ ප්‍රාසංගික කලාවේදී විශේෂ වේදී උපාධි. එතනදී අවුරුදු 4ක් ඉගෙන ගත්තේ සැක්සෆෝනය තමයි ප්‍රධාන විෂය විදිහට මම ඉගෙන ගත්තේ. මගේ උපාධිය සම්පූර්ණ කරද්දී මම සැක්සෆෝන් එක. අපි දකිනවා සුපුන් කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සුපුන්න අපි දකින්නේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම්ස් වල එහෙම නැත්නම් රූපණි වැඩසටහන් වල පසුබිම් සංගීත සඳහා සුපුන් දායක වෙනවා. ඒ ආගමනි සිද්ධ වෙන්නේ කොහොමද? ඇත්තටම ඒක වෙන්නේ මම පාසල් ළඟදී තමයි පටන් ගත්තේ මේ රූපණි ශිෂ්‍යත්වයත් එක්ක සම්බන්ධ වෙන්න. මට අවස්ථාවක් හම්බ වෙනවා 2005 2006 වගේ කාලෙදී. එතකොට මම ඉස්කෝලේ 8 9 වගේ වසරක මට මතක විදිහට ස්වාධීන රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙන්න ළමා වාද්‍ය ශිල්පියෙක් විදිහට අපේ පවුලේ මිත්‍රයෙක්ගෙන් මට අවස්ථාව ලැබෙනවා. ඉතින් මම ඔඩිෂන් එකට ගිහිල්ලා මාව සිලෙක්ට් කරනවා එතන ෆ්ලූටිස් විදිහට ඒ ඔකෙස්ට්‍රා එකේ. ඉතින් එතන ඉඳන් තමයි මාධ්‍යත් එක්ක ගමන පටන් ගන්නෙ. හැබැයි ඉතින් ඒක ලොකු මොකක්ද කියන්නේ ලොකු ප්‍රැක්ටිස් එකක් ජීවිතේ මියුසික් වලදී ලොකු ප්‍රැක්ටිස් එකක් ලැබුණා. එතනදී නොටේෂන් රීඩ්ස් කරන්නේ කොහොමද, කැමරා එක ෆේස් වෙන්නේ කොහොමද, ඒ වගේ දේවල් ගැන ගොඩක් දැනුමක් ලැබුණා. එතන ඉඳන් ඉතින් මම වැඩිම කාලයක් රූපවාහිනියත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ මගේ සංගීත ජීවිතයේදී මේ වෙනකම්. ඒ කියන්නේ දැන් සුපුන් කියුණා දැන් වැඩසටහන් වලට සහභාගී වීමේදී කැමරාවට ෆේස් කරන්න කොහොමද කියන එක පවා සුපුන් ඉගෙන ගත්තේ ළමා ශිල්පියෙක් විතර සම්බන්ධ වුණාම. ඒ කියන්නේ දැන් වාද්‍ය ශිල්පියෙකුට අමතරව යම්කිසි නළුවෙක්ගේ කාර්යයක් මං හිතන්නේ කෙරෙනවද වැඩසටහන ගත කරලා. අතකේ වාද්‍ය ශිල්පියෙක් කිව්වහම එතන මම දකින වාද්‍ය ශිල්පියා ඇතුලේ මේ රාමු වෙච්ච චරිතයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් එහාට ගිය ප්‍රාසංගික වේදී වේදියක් විදිහට තමයි මම වාද්‍ය ශිල්පියෙක්ව දකින්නේ. මගේ විදහායට අනුව අපිට කලින් අපිට පෙර අපි දැක්කේ රූපවාහිනිය තුළ මෙහෙම කියන්නේ ආටිස්ට් පිටිපස්සෙන් ඉඳගෙන ඔකෙස්ට්‍රා එකක් වාදනය කරනවා. එයා ආටිස්ට් සිල්ව කියලා යනවා. ඔකෙස්ට්‍රා එකේ තමන්ගේ කාර්යය පිටු එච්චර. හැබැයි ඉතින් පස්සේ අපේ කාලේ වෙනකොට වාද්‍ය ශිල්පියා කියන්නේ ඉතින් එහාට ගිහිල්ලා තව ටිකක් දියුණු වෙච්ච කෙනෙක් ප්‍රාසංගිකත්වයේ උඩතාවු කෙනෙක් විදිහට මම දකිනවා. ඉතින් මමත් එතන නියෝජනය කරනවා කියලා මම හිතනවා. දැන් සාමාන්‍යයෙන් දැන් ඔකෙස්ට්‍රා එකක් කියුවාම සාමාන්‍ය විශාල පිරිසක් ඉන්නවා. ඒ විශාල පිරිසක් එක්ක එකතු වෙලා සාමාන්‍ය සාර්ථක නිර්මාණයක් එළි දක්වනකොට අපි දැන් ගත්තොත් එක එක ශිල්පියාගෙන් වෙන කාර්යභාරය සහ ඒ වගකීම ගැන පොඩ්ඩක් සඳහන් කරොත්. ඔකෙස්ට්‍රා එකක් කියුවාම දැන් බටහිර සංගීත ඔකෙස්ට්‍රා එකක් ගත්තොත් ඒක සිම්පල් ඔකෙස්ට්‍රා එකක් කියලා අපි කතා කරන්නේ. සෝ ඒකේ 120ක් වගේ වාද්‍ය ශිල්පීන් සම්පූර්ණ ඔකෙස්ට්‍රා එකේ ඉන්නවා. ඉතින් එතකොට කේකේනාගේ පාර්ට් එක 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 සෙක්ෂන්ස් වලට තියෙන වගකීම ආත්පසම වෙනස්. තමන්ට වාදනය කරන්න තියෙන දේවල් සහ ඒ තමන්ගේ වගකීම ආත්පස වෙනස්. ලංකාවේ ඇතුලේ අපි එච්චර දුරකට යන්නේ නැහැ අපේ සංගීතයත් එක්ක. අපි යන්නේ කීප දෙනෙක්ට සීමා වෙච්ච මම හිතන්නේ ෆුල් ඔකෙස්ට්‍රා එකක් දැම්මත් අපේ ධාරණින් එක්කෝ 20ක් 25කට වගේ සීමාවෙයි. ඉතින් එතනදී වගකීමේ අඩුවක් නැහැ. මොකද අපි අර කරන්න තියෙන රාජකාරියේ එකම නිසා ඒක ප්‍රැක්ටිස් එකත් එක්ක ඉතින් හරියට කරන එක තමයි වාද්‍ය ශිල්පියෙක් විදිහට මගේ යුතුකම කියලා මම හිතනවා. එතකොට දැන් සුපුන් දැන් අපි මුල් කාලයේ සුපුන්ව දකින්නේ ඇත්තටම නිදහස් සංගීත ශිල්පියෙක් විදිහට. එහෙම නැත්නම් ෆ්‍රීලාන්ස් මියුසිෂන් කෙනෙක් විදිහට. ඔව්. අපි අද වෙනකොට සුපුන්ව දකින්නේ සංගීත කණ්ඩායමක නිත්‍ය ශිල්පියෙක් විදිහට දකිනවා. කොහොමද මේ සංගීත කණ්ඩායමට එකතු වීම සහ සංගීත කණ්ඩායම සකස් වෙන්නේ කොමන විදිහටද? ඔව් මම 2015 වගේ වෙනකම් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට තමයි සංගීත ශිල්පියෙ වැඩ කරගෙන හිටියේ. හැමෝ එක්කම කියන්නේ මේ ලංකාවේ මියුසික් බ්‍රේකර්ස්ලා ගොඩක් එක්කම සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා සජීවී ප්‍රසංග සහ පටිගත කිරීම ක්ෂේත්‍රයේදී. ඊට පස්සේ නාද පටන් ගන්න නාද කියන්නේ අතන නාද නමින් කලින් අපි වැඩ කරපු විදියට ඒක නිශ්චිත බෑන්ඩ් එකක් විදියට තිබෙන්නේ නැහැ. මානවර මම කියන වැඩසටහනත් එක්ක තමයි ඒක බෑන්ඩ් එකක් විදියට හයිලයිට් වෙලා සමාජගත වෙන්නේ. මිකුසු එක ආදරෙන් කලද ගන්නවා අපි ටික වෙනස්කම් ටික. ඉතින් එතනදී අපි එකතු වෙලා නිතරම වැඩ කරන්න පටන් ගත්තා. එතකොට මට තේරුම් ගිය කාරණයක් තමයි ඒ සහෝදරවරුත් එක්ක වැඩ කරන්න තියෙන ලේසිය සහ අපේ අදහස් ගැලපීම කියන එක. ඉතින් එතන අපි තීරණය කළා අපි එකතු වෙලා ගමනක් ගියොත් ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා.
ඉතින් ඒවත් එක තමයි නාද සංගීත කණ්ඩායම කොටගෙන නිසා මම එතන නිත්‍ය සමාජිකෙක් වෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය රූපවාහිනී වැඩසටහන් වල ස්වාධීනව එකතු වෙච්ච ශිල්පීන් කිහිප දෙනෙක් එකතු වෙලා තමයි මේ නාදකින සංගීත කණ්ඩායම හැදිලා තියෙන්නේ. ඇත්තටම පටිගත කිරීම ශේෂ්ත්‍රයේ වගේ හිටපු දක්ෂ ශිල්පීන් එකතු වෙලා තමයි මේ බෑන්ඩ් එක හැදෙන්නේ. සාමාන්‍ය බෑන්ඩ් එකක් හැදෙන්නේ එහෙම ප්‍රවෘත්තිය මත මේ වාද්‍ය ශිල්පීන් එකතු වෙලා නෙමෙයි. සාමාන්‍යයෙන් කියන්නේ ඒගොල්ලෝ අපි එකතු වෙලා ප්‍රැක්ටිස් කරලා ඒක ප්‍රවෘත්තිය මතට ගේනවා යම්කිසි කාලයකදී. හැබැයි නාද හැදෙන්නේ වෘත්තිය මතින් හිටපු ප්ලේයර්ස්ලා එකතු වෙලා තමයි ඒක හැදෙන්නේ. මම හිතනවා අපේ සද්දේ සහ ඉදිරිපත් කිරීමේ තියෙන වෙනස මිනිස්සු බාර ගන්න නැත්නම් සතුටින් බාර ගන්න නැත්නම් ඒ නිසා කියලා. එතකොට දැන් නාද සංගීත කණ්ඩායම දැන් සාමාන්‍යයෙන් රූපවාහිනී වැඩසටහන් වලට පමණද සහභාගී වෙන්නේ? එහෙම නැත්නම් ඔව් ඒ කියන්නේ ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා අපි. ඉන්ඩෝ කොන්සර්ට් සමය වැඩිම කරලා තින්නේ එලිමහන් ප්‍රසංග කීපයක් කරලා තියෙනවා. දැවැන්ත ප්‍රසංග කරලා තියෙනවා. ලංකාවෙන් එළියත් අපි කොන්සර්ට් කීපයක්ම කරලා තියෙනවා. නාද කියන්නේ අද දින අපි සොඳුරු කතාබහෙන් එක්තර ඉන්නේ සංගීත ශාස්ත්‍රයේ සිටින සොඳුරු පුද්ගලයෙක් එක්ක. ඒ තමයි සුපුන් පීරිස්. සුපුන්, අපි දකිනවා මේ දවස්වල يعني සංගීත කණ්ඩායම ගොඩක්, ඒ කියන්නේ හත් පෙන්න වගේ සංගීත කණ්ඩායම හැදෙනවා, ඒ වගේම සංගීත කණ්ඩායම් නැති වෙලා යනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තලයේ තියෙන සංගීත කණ්ඩායම් පවා හොඳින් පැවැත්වගෙන යනවා. ඊට පස්සේ යම් යම් ප්‍රශ්න නිසා, මොනවා හරි හේතු නිසා සංගීත කණ්ඩායම් කැඩෙනවා. ඊට පස්සේ ඒ සංගීත කණ්ඩායම් අලුත් සංගීත කණ්ඩායම් පටන් ගන්නවා. මේ විදිහේ නොයෙකුත් ප්‍රශ්න අපි දකිනවා. يعني ජනප්‍රියතලයේ සංගීත කණ්ඩායම් වල පවා. නමුත් නාද සංගීත කණ්ඩායම මෙච්චර දුරක් මේ විදිහට සාර්ථක එන්නේ කොහොමද? නාද දැන් අවුරුදු 6ක් වගේ මේ ගමන යනවා නාද නම්. නාද පටන් ගත්තා පස්සේ. සංගීත කණ්ඩායම් දැන් ඔබේ හදු වෙන්න වගේ ඇවිල්ලා කොහොමද ඒක නැති වෙලා යනවා කියන එක නැති වෙන්න හේතුව වලට වඩා මම හිතන්නේ පවතින හේතුව අපි කතා කරොත් නැති වෙන හේතුව නැති වෙයි. පවතින හේතුව තමයි මේ අපිත් එක්ක නාල සංගීත කණ්ඩායම ඇතුලේ ඉන්න සහෝදරයන්ගේ සංගීතමය දැනුම සහ අදහස් වල තියෙන ගැළපීම විරුද්ධ මනසකින් වැඩ කිරීම වගේ දේවල් නිර්මාණකරණය ඇතුලේ අපි මේ විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් හැමෝගෙම අදහස් වලට ගරු කරනවා නිර්මාණ ඇතුලේදී ඒ වගේම එළියේදී මේ නිර්මාණකාරයන් එළියේදී මම හිතන්නේ ඒක තමයි ප්‍රධානම හේතුව අද වෙනකන් නාද සංගීත කණ්ඩායම ඉතාම ශක්තිමත්ව ඉස්සරහට එන්න ඒ වගේම අපි මම හිතන්නේ කාර්ය බහුලත්වය කියලා එකක් තියෙනවා. දැන් සංගීත කණ්ඩායමක් වුණාම වැඩ නැතුව හින්න කොට ශිල්පීන්ට එපා වෙලා ගෙදර යන්න හිතෙනවා මේ තේරුමක් නැහැ මෙතන රැඳෙන එක කියන්නේ. මේ නාද කියන්නේ පටන් ගන්න දවස් ඉඳන් අද වෙනකන් කාර්ය බහුල සංගීත කණ්ඩායමක් විදිහට තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා ඔය වගේ දේවල් වලට වෙලාවක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඔව් දැන් ඒ වගේම අපි දකින දැන් සුපුන් يعني නාද සංගීත කණ්ඩායමෙන් පරිබාහිරව කොන්සර්ට් වලට පවා සහභාගී වෙනවා, තමන්ගේ සංගීත දායකත්වය සපයනවා. සුපුන් දකින විදිහට සුපුන් සහභාගී වෙලා තියෙන ලංකාවේ දක්ෂතම සංගීත අධ්‍යක්ෂවරයා, එහෙම නැත්නම් සුපුන් වැඩ කරන්න කැමතිම සංගීත අධ්‍යක්ෂවරයා ගැන සඳහන් කරොත් කවුරු ගැනද සඳහන් කරන්න කැමති? කොහොමද ඒකට උත්තරයක් දෙන්නේ? ඒ කියන්නේ සංගීත අධ්‍යක්ෂකවරුන්ගෙන් ගත්තොත් මට හම් වෙලා තියෙන අතරින් හැමෝම ඉතින් ඉතාම වැඩ කරන්න ලේසි සහ බුද්ධිමත් සංගීතඥයෝ තමයි හම් වෙලා තියෙන්නේ මේ ගමන ඇතුලේ. එහෙනම් මට විශේෂයෙන් කියලා හයිලයිට් කරන්න බෑ මෙයා තමයි හොඳම මෙයා තමයි හොඳම කියලා. ශේෂ්ත්‍රයේ වැඩ කරද්දී හම්බෙච්ච හැම අධ්‍යක්ෂකවරයෙක් වගේම ඉතාම ශක්තිමත් අධ්‍යක්ෂකවරු සංගීත ඥානය සමග ඉතින් හැමෝම හොඳ අධ්‍යක්ෂකවරු. මම හිතන්නේ සුපින් පරිසං වෙලා උත්තරයක් දුන්නා ඔය දිස්සරට වැඩ කරන්න. ඊළඟට සුපින් මං අහන දැන් සාමාන්‍ය දැන් ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම්ස් වල තමයි අපි සුපින් ගොඩක්ම දකින්නේ. ඔය අතරතුර අමතක නොවන සිදුවීම් මොනවද තියෙන්නේ? මට විශේෂයෙන් කියලා මතක නැහැ මේ වගේ සිදුවීම් මේ වගේ සිදුවීම් කියලා. හැබැයි ඉතින් සුන්දර අත්දැකීම් ගොඩක් තියෙනවා. මේ වෙනකන් හැම පටිගත කිරීමකම වගේ මොකද ලොකු වෙලාවක් අපි හැමෝම එකට ඉන්නවා කැමරා ශිල්පීන් එක්කනේ චැනල් එකේ කාර්ය මණ්ඩලය නිෂ්පාදකවරු සංගීත කණ්ඩායම දායකයෝ අපි හැමෝම එකට ඉන්නවා ගොඩක් වෙලාවට. ඉතින් එතන
සුන්දර දේවල් විතරයි වෙලා තියෙන්නේ. අසුන්දර දේවල් වැඩි වෙලා නැහැ. ඔව් සංගීතය කියන්නේ ඇත්තම සුන්දර විෂයක්. ඒ කියන්නේ අපේ ජීවිතයේට මම හිතන්නේ ඕනම අවස්ථාවක. ඒ කියන්නේ ආදරය, විරහව, ඒ වගේම දුක සතුට ඕනෙද අවස්ථාවක අපි සංගීතය වැරඳ ගන්නවා. මේ වගේ සුන්දර විෂයක ඉහළට පැමිණි. ඒ වගේම ප්‍රවීණයෙක් වෙච්ච සුපුන් වර්තමානයේ සාමාන්‍ය සංගීතය හදාරන සිසු සිසුයන්ට දෙන්න පුළුවන් උපදේශක් මොනවද? සංගීතය හදාරන ශිෂ්‍යයන්ට උපදේශයක් විදියට දෙනවා නම් දෙකතිර ප්‍රධානම උපදේශය තමයි ප්‍රැක්ටිස් කියන එක. ප්‍රැක්ටිස් කියන එක තමයි සංගීතය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ට තියෙන පළවෙනිම වගකීම. එයා සංගීතයෙන් ඉස්සරහට යනවා නම් ඊගාව එක තමයි ලිස්නින් කියන එක, ඇහුම්කන් දීම කියන එක. තමන්ගේ කන ශ්‍රවණයන්ත්‍රය දියුණු කරගන්න ඕනේ සංගීත ශිල්පියෙක් නිර්මාණකරණ ඉදිරි ශිල්පියෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ හෝ කුමන ආකාරයෙන් වැඩ කරත්. ඉතින් ඔය දෙක මම දකිනවා කියන්නේ සංගීත ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට දෙන්න පුළුවන් සරලම සහ හොඳම උපදේශය තමයි ප්‍රැක්ටිස් කරන එක. දවසට තමන්ට පුළුවන් පැය ප්‍රමාණයක් කැප කරන්න. ඒ වගේම ලිස්නින් හැමතිස්සම අලුත් දේවල් වලට අවුකම් දෙන්න පුරුදු වෙන්න. මොකද අපි අහන දේවල් තමයි අපි නොදැනුවත්ව අපෙන් එළියට එන්නේ කොයි වෙලාවක හෝ. ඔව් අවසාන වශයෙන් මම සුපුන් ගැන කැමති. දැන් සුපුන් ගෙන් බටනලාව, සැක්සෆෝනිය සහ අනිකුත් සංගීත උපකරණ සම්බන්ධයෙන් සුපුන් හරහා කෙනෙකුට ඉගෙන ගන්න ඕනේ. මට සුපුන් ගෙන් ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මට සුපුන් වගේ වාදන ශිල්පියෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙකුට සුපුන්ව සම්බන්ධ වෙන්න හෝ සුපුන් ගෙන් මොකක් හරි පාඨමාලාවක් හෝ සුපුන් ඉගෙන ගන්න කැමති කෙනෙකුට සුපුන්ට දෙන්න පුළුවන් උපදේශ මොකද්ද? ඔව් ඇත්තටම මේ මම ගුරුවරයෙක්, සංගීතමය ගුරුවරයෙක් විදිහට මම ලොකු විශාල රාජකාරියක් කරන්නේ නැහැ. මොකද මම සංගීත ක්ෂේත්‍රයේ ඇතුලේ වාද්‍ය ශිල්පියෙක් විදිහට තමයි මගේ ප්‍රධාන රාජකාරිය මම කරගෙන යන්නේ. හැබැයි මම ගුරුවරුකම් දෙනවා ස්ටුඩන්ට්ස්ලාට. ඒගොල්ලන් ඇවිල්ලා මට කතා කරනවා, සමහරවිට කතා කරලා ඉල්ලනවා, ක්ලාස් එක කරලා දෙන්න. ඉතින් ඒ වෙලාවට කරන්නේ ඉන්ඩිවිජුවල් ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ට ලෙසන්ස් දෙන එක, ප්‍රැක්ටිස් කරවන එක, ඒ ටික මම කරනවා. ගොඩක් වෙලාවට සැක්සෆෝනේ සහ බටනලාවට. මොකද අනිත් ඉන්ස්ට්‍රුමෙන්ට්ස් වලට සමහරවිට ඒ ඉන්ස්ට්‍රුමෙන්ට්ස් ළමයින් ගාව නැහැ. ඉතින් ඒකවා උගන්නන්න වෙන්නේ නැහැ මට. ඉතින් අර දෙකට මම දන්න විදිහට මම ඉගෙන ගත්ත දේවල් ඒගොල්ලන් එක්ක බෙදා ගන්නවා. බොහොම ස්තුතියි සුපුන්. සුපුන්ගේ වටිනා කාලය මේ වැඩසටහන වෙනුවෙන් වෙන් කර දීම සම්බන්ධයෙන් ඔබටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා මාව සම්බන්ධ කරගත්තට මේ කතා බහ කරන්න. මොකද මම සංගීත වාද්‍ය ශිල්පියෙක් විදිහට තමයි ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ, යම් තාක් දුරකට හරි ප්‍රසිද්ධියක් ලබලා තියෙන්නේ මාධ්‍යයට. ඉතින් කතා කරන්න හම්බ වෙනවා බොහොම අඩුයි. ඔබත් එක්ක කතා කිරීම ඉතාම සතුටක්. ඔබට ජයපතනවා. ඔබේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා, ඉතාම හොඳින් සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා ඔබට. බොහොම ස්තුතියි. අද දින අපේ සුන්දර කතාබහත් එක්ක එකතුනේ ලංකාවේ ඉන්න ප්‍රවීණ බටනලා වාදන ශිල්පියෙක් වෙන, ඒ වගේම ප්‍රවීණ සැක්සෆෝන් වාදන ශිල්පියෙක් වෙන සුපුන් පීරිස්. මෙවන් වූ සුවිශේෂී සුන්දර චරිතයක් එක්ක මෙවැනි වූ සුන්දර කතාබහකින් යළිහම වී බලාපොරොත්තුෙන් අදට වැඩසටහන අවසන් කරනවා. ඒ වගේම හැමදෙනාගේම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා චාමර බ්ලොග් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම වීඩියෝ එක අනිත් අයටත් බලන්න, වීඩියෝ එක ෂෙයා කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් රැඳී සිටියද බොහොම ස්තුතියි. අයිබෝ.